කිරි ප්‍රෝටීන් සංයෝගයේ සහිත ලයිෆ් බොයි ෂැම්පු කෙස්කසේ මුලට අවශ්‍ය පෝෂණයේදී ශක්තිමත් කරයි. කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු බණ්ඩාරගම අටුළුගම රැඳී සිටින පිරිස් වෙත අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යාම අදත් සිදු කෙරුණා. ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂාවක් යටතේ. වෛරස් ආසාදිතයින් හමුවීමත් සමග සම්පූර්ණයෙන් වසා දැමුණු මහනුවර අකුරණ නගරය විෂබීජ හරණය කිරීම අද සිදු කෙරුණා. මේ අතර අකුරණ ප්‍රදේශයේ සිට විදෙස්ගත වීම සඳහා යන බව පවසමින් පැමිණි දෙදෙනෙකු නැවත හරවා යවන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලෙකු සොයා ගැනීමත් සමග ඊයේ වසා දෙමුණු පුත්තලම කඩුමෑන්කුලම් ප්‍රදේශයට ඇතුළුවීමට හෝ පිටවීමට තවමත් අවස්ථාවක් නැහැ. මේ අතර කොරෝනා රෝගය යයි සැක සහිත රෝගී ලක්ෂණ සහිතව දෙබරවැව පුද්ගලික බෙහෙත්ශාලාවක් වෙත ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු අද හම්බන්තොට මහරෝහලට යොමු කෙරුණා. පොලිසිය පැවසුවේ තිස්සමහරාම රත්නෙලුම්වලයාය ප්‍රදේශයේ පදිංචි 27 අයකු වන ඔහු තංගල්ල සංචාරක හෝටලයක සේවය කර ඉකුත් 18 වනදා නිවස වෙත පැමිණ ඇති බවයි. ඒ අතරතුර ඔහු හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය MNH ක්‍රිෂාන්ත මහතාගේ දෙබරවැව පිහිටි පුද්ගලික බෙහෙත්ශාලාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද පැමිණ තිබුණා. ඔහුගේ නිවස පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ මව සහ පියාත් යවද නිවසේ පුද්ගලයින් 5 දෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කළා. අයියෝ ඔයගොල්ලෝ කිව්වේ නැත්තේ හොටල් එකකින් ලාව නිකන් PHI මාත්‍රේ මේ යනවා නේ ගමේ. දැනුවත් කරන්න තිබ්බනේ හොටල් එක එහෙම ගෙස්ලා ඉඳලා එහෙම ඇවිල්ලා එහෙම ගෙදර නැවිලා ඉන්න ඕන අයියා. ඇයි ඉතින් එහෙමනෝ කිව්වේ? ඔයාලා ඒ කිසිම දෙයක් ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. අදාළ වෛද්‍යවරයාද ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම හම්බන්තොට ජාතික නිවාස මාවතේ පදිංචි පවුලක්ද අද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. ඒ ඔවුන්ට අයත් හම්බන්තොට කොහලංකල රොටරි නිවාසවල පිහිටි නිවසක් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට ලබා දීමේ සිද්ධියක් පදනම් කරගනිමින් ඉකුත් 15 වනදා අදාළ නිවස බේරුවල පිරිසකට බදු දී ඇති අතර පසුදාම එම නිවස බහරදී එම පුද්ගලයින් ගොස් ඇති බවත් පසුව ඉන් අයකු කොරෝනා ආසාදිතයෙක් බවටත් හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ සහ පොලිසිය මෙහිදී උපදෙස් දුන්නේ ස්වයං නිරෝධායනයට ලක් කළ පුද්ගලයින්ගේ නිවසට යාබද නිවසද නිරෝධායනයට ලක් කළ යුතු බවයි. එහිදී එම නිවසයන්ගෙන් විරෝධය එල්ල වුණා. මේ අතර ඊයේ COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නා ඉකුත් 15, 16 සහ 17 යන දිනවල රැඳී සිටි බව තහවුරු වී ඇති තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වසා තබා විෂබීජ හරණයට ලක් කිරීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. එහිදී රෝග ලක්ෂණ සහිත එම හෝටලයේ සේවකයින් දෙදෙනෙකු හම්බන්තොට මහරෝහල වෙත රැගෙන යනු ලැබුවා. මෙමන් පසුබිමක විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි 96 දෙනෙකු අද සිය නිවෙස් පලා පිටව ගියා. ඉන් 10 දෙනෙකු දේතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයින්. එමෙන්ම දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේද පුද්ගලයින් 86 දෙනෙකු අද නිරෝධායන අවසන් කර පිටව ගියා. ඔවුන් යාපනය, මහනුවර, කෑගල්ල, පුත්තලම, ගාල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔබ සෑම සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි, බොහොමත්ම පිං. අද වන විට ත්‍රිවිධ හමුදාට දේ පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 2118 දෙනෙකු මේ වනිට මේ ආකාරයෙන් දින 14 නිම වී නිවෙස් බලා යවලා තිබෙනවා. මේ අනුව තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුල තවදුරටත් 1794 දෙනෙකු නිරෝධායන කටුතුල නියැලී සිටිනවා. මේ අනුව හෙට දිනේ තවත් 195 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත් වීමට නියමිතව තිබෙනවා. පසුගියදා අප විසින් දැනුදෙනු ලැබුවා මාර්තු 19 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සියලු දෙනාට ස්වයං නිරෝධායනය සඳහා යාපදිංචි වන ලෙස අපේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අද දින දහවල් 12 වන විට 2913 දෙනෙක් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා. මින් ඉදිරියට එසේ ලියාපදිංචි නොවුණු අයට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන නීතින් සහ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ ක්‍රියා කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් මේ වන විටත් යොදවා තිබෙනවා. ලීව ආයුෂ් කරාබු නිටි දන්තාලේපය ශක්තිමත් දත්තිබලකට.